බෝන් කවට යන්න හදන්නේ මම දැන් ටැක්සිය අදාගෙන එයාපෝට් එකට යනකම් ඉන්නේ ඉතින් මේ අවුරුදු දෙකකට පස්සේ තමයි ආය යන්න හදන්නේ මමයි තව මගේ යාළුවෙකුත් එනවා එයාපෝට් එකට එයි මමයි යන්නේ ඉතින් අපි කොහොමද බලමු ලංකාවට යන ගමන ආයි බැල්ලේ කොල්ලෙක් බැල්ලේ කුමාරයා මේ මේකම බැල්ලේ කුමාරයත් එක්ක යන්නේ ඉතින් ඉතින් මේ චෙක්ඉන් වෙන්න තව වෙලා තියෙනවා එතකල් අපි දෙන්න මැච් එක බලමු මේ කවුරු දිනයිද මේ පාර අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාව එලකිරිය අද වෙදින්ම ඕස්ට්‍රේලියා නිකයිනේ චෙකින් වෙන්න යන ගමන් ඉන්නේ ඉතින් මේ අපි දැන් ඉන්නේ රොමේනියාවේ ඩියුටි ෆ්‍රී එකේ ගේට් නම්බර් 9 හොයාගෙන යන ගමන් දැන් මේ ඉතින් තුර්කිෂ් එයාලයින් එකේ තමයි යන්නේ පැය එකහමාරක ෆ්ලයි එකක් තියෙනවා ඉතින් අපිට අන්තිමට ඒක ඉරාගෙන බඩ අලිත්තුගේ අදගෙන දැන් මේ අපි ගේට් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේ තුර්කිෂ් එයාලයින් එනවා නම් මේ සාමාන්‍ය එයාලා කිලෝ 40ක් දෙනවා බැගේජ් වලට. ඉතින් මේ ලොකු බෑග්, ඒ කියන්නේ බැගේජ් දෙකක් හදා ගන්න ඕනලා 20 20 වගේ දාගෙන. මොකද මේ අපිට ලංකාවේ අයියලා දෙන්නේ එක්සෙප්ට් වුණා. ඉතින් එයාලටත් බර බැගේජ් දෙකේ මේ බර ප්‍රශ්නයක් වුණා ඉතින්. අපි දැන් ඉන්නේ ඉස්තාම්බුල් එයාපෝට් එකේ තුර්කිෂ් පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ ඇත්ත ඕස්ට්‍රේලියාව ගහන්නද ඉන්නේ 14 විකට් තුනයි තිබ්බේ මම බලද්දි අම්බේ මේ අඩවන්න ඕනේ ඉන්දියාව ඔව් අපනරිගේ ස්කෝ එක බලද්දි අපි ඇඩේ ඉඳන් අන්තිමට දඩ බඩ අන්න සම්බියයි බුම්රයි විකට් එක දාලා ගියේ අපි එනකොටත් මේ ගේට් එහෙම වහලා තිබ්බේ මාර සීන්නේ තමයි වුණේ මේ තුර්කිය වලදී ෆ්ලයිට් එක ඩිලේ වෙලා සීන්නේ තමයි පොඩ්ඩක් අවුල් ගියේ නැත්තම් අවුලන්නේ පොඩ්ඩක් නෙවෙයි හොඳටම අවුල්නේ ඔය ඩියුටි පැත්තේවත් යන්න බැරි නා
පරිස්සමෙන් ආව කොල්ල ටික මේ මැච් එකක් දින්න ඉතින් මේ ආතල් මම ඔයාලට මොකද කියන්න තියෙන්නේ අපේ බැගේජ් සම්බන්ධව බැගේජ් සම්බන්ධයෙන් හරිම කනගාටුයි ආයෙ හෙටත් එන්න වෙනවා ඉතින් මේ මාර සීන් එක අපේ බැගේජ් ටික ඇවිල්ලා නැහැ දැන් හෙට තමයි එන්නේ ආයෙ හෙටත් එන්න වෙනවා ඉතින් මේ දැන් ටැක්සියක් දාගෙන යන්න ඕනේ ගෙදර ඉතින් මේ එන ලංකාවේ අලුත් වීඩියෝ ටිකක් සෙට් වෙමු පුළා මොනවද කියන්න දෙනවද අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි දිගටම ජූට් එක්ක රීමෝ එක රැදී සිටින්න thank you එලගිරි එන ජය වේවා